අපි අද ඉගෙන ගමු කොරියාවේ විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණු පිළිබඳව. දකුණු කොරියාවේ විද්‍යාව හා තාක්ෂණයේ දශක ගණනාවක් පුරා දියුණු වී තිබේ. විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව දකුණු කොරියාවේ ආර්ථික සැලසුම්කරණයේ අනිවාර්ය අංගයක් වී තිබේ. වේගයෙන් වර්ධනය වන කර්මාන්ත නව හා වඩා දියුණු තාක්ෂණයන් සඳහා විශාල ඉල්ලුමක් ඇති කර තිබේ. මීට අමතරව කොරියානු විද්‍යා සයන්ටිස්ට්ස්ින් යෝජනා කරන්නේ උතුරු කොරියාව සමග සහයෝගයෙන් විද්‍යා හා තාක්ෂණයේ දියුණුව උතුරු කොරියාව සහ දකුණු කොරියාව සාමකාමීව නැවත එක් කිරීමට පහසුකම් සැලසෙන බවයි. කොරියානු විද්‍යා හා තාක්ෂණ සමිති සම්මේලනයේ 1966 දී පිහිටුවන ලද අතර 2012 වන විට සංවිධාන 780 කින් සමන්විත වේ. මෙම සමාජයන් අතර තාක්ෂණය හා පර්යේෂණ දත්ත හුවමාරු කර ගැනීම පහසු කිරීම සහ පැසිෆික් නින්නේ සහයෝගීතාව දිරිගැන්වීම සහ පහසුකම් සැපයීම කොක්ස්හි අරමුණු වේ. රටවල 1992 සිට දකුණු කොරියාව චන්ද්‍රිකා 10ක් යවා ඇති අතර ඒවා සියල්ලම විදේශීය රොකට් සහ විදේශීය දියත් කිරීමේ පෑන් භාවිතා කරයි. විශේෂයෙන් 1999 දී අරිරන් 1 සහ 2006 දී අරිරන් වින 2 රුසියාව සමග අභ්‍යවකාශ හවකාරිත්වයේ කොටසක් ලෙසය. වසර 9ක සේවා කාලයෙන් පසුව 2008 දී අරිරන් 1 අභ්‍යවකාශයේදී අහිමි විය. 2008 අප්‍රේල් මාසයේදී රුසියානු සොයුස්ටීමේ 12 යානයෙන් අභ්‍යවකාශයට පියාසර කළ පළමු කොරියානු ජාතිකයා බවට ඊසෝයේ උන්පත් විය. 2009 ජුනි මාසයේදී දකුණු කොරියාවේ පළමු අභ්‍යවකාශ ගුවන් තොටුපළ වන නාරෝ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ජියෝලානම් බෝහි ගුහිමුහිදී නිම කරන ලදී. 2009 අගෝස්තු මාසයේදී නාරෝ 1 දියත් කිරීම අසාර්ථක විය. 2010 ජුනි මාසයේ දෙවන උත්සාහයද අසාර්ථක විය. කෙසේ වෙතත් 2013 ජනවාරි මාසයේදී නාරෝ 1හි 3වන දියත් කිරීම සාර්ථක විය. 2018 වන විට නාරෝ 2 සංවර්ධනය කිරීමට රජය සැලසුම් කරයි. දකුණු කොරියාවේ අභ්‍යවකාශ හා ආරක්ෂක වෙළඳපොළවල් වලට සම්බන්ධ සමාගම් මූලික වශයෙන් විශාල බහුජාතික සමාගම් වේ. මෙම විශාල සමාගම් වෙළඳපළ ශක්තිමත් කිරීම සඳහා වන තල්ලුව මගින් තවදුරටත් ශක්තිමත් කර ඇත. මෙහි ප්‍රතිඵලලයක් ලෙස නව සමාගම් වලට දකුණු කොරියානු අභ්‍යවකාශ වෙළඳපොළට ඇතුළු වීමට අපහසු වේ. උතුරු කොරියාවේ වැඩෙන තර්ජනය හේතුවෙන් දකුණු කොරියාව ආරක්ෂක වියදම් වැඩි කරයි. 2019 දී දකුණු කොරියාව වසර 11ක් තුළ විශාලතම ප්‍රමාණයෙන් වියදම් වැඩි කරනු ඇතේ අපේක්ෂා කෙරේ. හන්වා ටෙක්වින් යනු දකුණු කොරියාවේ ආරක්ෂක නිෂ්පාදන, ආරක්ෂක උපාංග, එන්ජින්, ඩිජිටල් විසඳුම් සහ ඒකාබද්ධ පාලන පද්ධති නිෂ්පාදනය කරන ප්‍රමුඛ පෙළේ සමාගමකි. හන්වා ටෙක්වින් විසින් වීඩියෝ පටිගත කිරීම, නිරීක්ෂණ මෘදුකාංග, ප්‍රවේශ පාලන නිෂ්පාදන සහ බුද්ධිමත් යන්ත්‍රෝපකරණ සහ විසඳුම් නිෂ්පාදනය කරයි. 1980 දශකයේ සිට දකුණු කොරියානු රජය දේශීය ජෛව තාක්ෂණ කර්මාන්තයක් සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කර ඇති අතර 2010 වන විට මෙම අංශය ඩොලර් බිලියන 6.5ක් දක්වා වර්ධනය වනු ඇතේ අපේක්ෂා කෙරේ. හෙපටයිටිස් එන්නත් නිෂ්පාදනය සහ නිෂ්පාදනයේ විශාල කොටසක් වෛද්‍ය අංශය සතුය. ප්‍රතිජීවක මෑතදී ජාන විද්‍යාව හා ක්ලෝනකරණය පිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇති අතර සුනකයෙකුගේ පළමු සාර්ථක ක්ලෝනකරණය 2005 සහ 2007 සෝල් ජාතික විශ්වවිද්‍යාලය විසින් මඳවීමේ තර්ජනයට ලක්ව ඇති වෘකයන්ගේ ගැහැණු සතුන් 2 දෙනෙකු ක්ලෝන කිරීම. කර්මාන්තයේ ශීඝ්‍රයෙන් වර්ධනය හේතුවෙන් ආචාර ධර්ම නියාමනය කිරීමේ සැලකිය යුතු අඩුවක් සිදු වී ඇති අතර හුවාම් වූසුක් සම්බන්ධ විද්‍යාත්මක විෂමාචාර නඩුව මගින් ඉස්මතු කර දැක්විය. ස්තුතියි.